ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ජනතාවට තවත් බරක් අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක් රුපියල් 10කින් කොත්තුවක් රුපියල් 10කින් සහ ෂෝටිට්ස් රුපියල් 5කින් ඉහළට ගෑස් ගැන වාර්තාව තවම නැහැ තවත් ගෑස් කාන්දුවක් කල්පිටියෙන් ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් වෙල්ද පොල්ට නිකුත් කර ඇති බවට තහවුරු වුණොත් අවශ්‍ය නීතිමය පියවර ගන්නවා රාජ්‍ය ඇමති ලසන්ත කියයි ඔමික්‍රෝන් ප්‍රභේදයට දැනට භාවිතා කරන කොවිඩ් මර්ධන එන්නත් ඔරොත්තු දෙයිද නැද්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේට සැකයක් වෛරසයේ පැතිරීම 500 ගුණයකින් වේගවත් ඔමික්‍රෝන් බ්‍රිතාන්‍යටත් මේ වෛරසය අපේ රටට ඇතුළු නොවේ කියලා විශ්වාස කරන්න බෑ විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්‍රලක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර ආපනශාලා හිමියන්ගේ සංගමයද අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කොත්තුවක මිල රුපියල් 10කින් සහ කෙටි කැම රුපියල් 5කින් ඉහළ දමන බව පැවසුවා. කිසිම සීමාවක් නැතුව හිතුණු වේලාවට ඕනෑම භාණ්ඩයක ආහාරයක මිල ඉහළ දාන්න අපේ රටේ අවස්ථාවේ තියෙන නිසා මේ විදිහට මිල ඉහළ දැමීම සිදු වෙනවා. මේ ගැන හොයලා බලන ඇමතිවරු නිලධාරීන් මේ රටේ ද ජීවත් වෙන්නේ කියන එක ප්‍රශ්නයක්. ඊයේ දිනේ ඉඳලා මේ වෙනකොට තමත්ම දැඩි ලෙස පාම් පිටි හිගයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ සියලු කාරණාත් එක්ක කොහොම හරි දැන් පාම් පිටි ලංකාවේ නැහැ. ඊයේ දිනේදී අපි දැක්ක රුපියල් 17ක මිලක් වැඩි වෙනවා කියලා ප්‍රකාශනපත් කළා. ඒ කියන්නේ පාම් පිටි මිටි රුපියල් 875ක මිලක් වැඩි වෙනවා. පාම් පිටි මිටි රුපියල් 875ක මිලක් වැඩි වෙනවා කියන්නේ මේ පාම් පිටි වල නිෂ්පාදනය කරන සියලුම ආහාර පාන වල මිල ගණන් ඉහළ යනවා. බිස්කට් එකේ ඉඳලා ඔත්තුව දක්වා සියලු ආහාර පාන මේ පාම් පිටි වල මිල ගණන් ඉහළ යාමත් එක්ක මිල ගණන් වැඩි වෙනවා. අපි කෙටි කෑම රෝල්ස් එලෝ රොටි බිත්තර රොටි පරාටා මේවායි මිල අපි රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරනවා ඒ රුපියල් 5ක මිල වැඩි කරන්නේ ඒ තිබෙන පාඩුවෙන් යම්තම් හෝ බේර ගන්න එතකොට කොත්තුවක මිල රුපියල් 10ක මිලක් වැඩි වෙනවා හෙට වෙනකොට මේ මිල ගාන වැඩි කරලා වෙළඳපොළ පාම් පිටි නාවොත් හෙට සිට ලංකාවේ උම්පාන් වාහනේ ඉඳලා පාම් පිටි නිෂ්පාදනය කරන සියල්ල ඇන හිටිනවා පාම් පිටි වලත් පාලන මිල අයිබත් කරලා තියෙනවා පාරිභෝධිකාරිය හොය බලන් ඉන්න කතාව කරන්නේ අද වෙනකොට පාන් කෙටි මිල රුපියල් 10කින් විතර ඉහළ යෑමේ තත්ත්වයක් තිබෙන මේ ප්‍රශ්නේ තිබෙන්නේ ආණ්ඩුව නිසියාකාර උත්තර නොදෙන ආකාරයට තව වෙනතුරු පාම් පිටි වල මිල ගාන වැඩි කියලා ආණ්ඩුවෙන් ප්‍රකාශනපත් කරේ නැහැ පාරිභෝගික අධිකාරිය ඇමතිවරු ඒගොල්ලෝ සුරංගනා කතා කියනවා ඉතින් තෙලඟු පිටි සඳහා සහ තවත් භාණ්ඩ සඳහා ඒ අත්‍යවශ්‍ය බාණ්ඩ සඳහා පාලන මිල ඉවත් කළා තිබෙනවා පාලන මිල ඉවත් කිරීම නිසා පාරිභෝගිකයන්ට දැන් පාලන මිලක් නැතුව එවැනි බාණ්ඩ මිලදී ගන්න සිදු වෙලා තිනවා විශේෂයෙන්ම තිරිඟු පිටි මේ වෙනකොට අලෙවි වෙන්නේ විශාල මිලකට අද නුවර එළියේ සහ සදාසන්න වතුකරයට ආසන්න ප්‍රදේශවල රුපියල් 150කට පමණ මිලකට තමයි තිරිඟු පිටි අලෙවි වෙන්නේ ඉතින් ඊයේ දිනේදී හිග බවක් තිබුණා කොහොම වුණත් තිරිඟු පිටි කිලෝ එකක් නෙමෙයි සාමාන්‍යයෙන් කිලෝ 250ක් ග්‍රෑම් 250ක් 500ක් ගැනීමේදී රුපියල් 200ක් දක්වා තිරිඟු පිටිමිල ඉහළ ගොස් තිබෙන බවට තමයි අපිට වාර්තා වෙන්නේ. වෙළඳැමතිවරයාට කිසියම් භාණ්ඩයක් පාරිභෝගිකයේ එදිනෙදා පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි හැඟෙනවා නම් ඔහුට පුළුවන් පාරිභෝගික අධිකාරී සභාපතිවරයා ලවා ඒ ගැසට්‍රෝප් බවට පත් කළා ඒ නියම කරනු ලබන භාණ්ඩයට පාලන මිලක් නියම කරන්න පුළුවන්. හැබැයි අද මේ වෙනකොට වෙලා තියෙන්නේ පාලන මිල ඉවත් කිරීම නිසා ව්‍යාපාරිකයට ඕන හැටියට සමාගමට ඕන හැටියට කඩහිමයට අවශ්‍ය ආකාරයට තිරිඟු පිටිමිල වැඩි කරලා තිබෙනවා. අද උදෑසන සිට බේකරි මිල ගණන් වැඩි වෙලා තියෙනවා. දැන් අද රෝල්ස් එක පේස්ට්‍රිය අද එළවලු රොටි අද උදේ ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කර ඇතනම් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කොහොම වුණත් ගෑස් ගෙන හොයන්න මේ වෙන විට ආරම්භ වී ඇතත් එහි ප්‍රතිඵල නම් තාම ලැබී නැහැ. දැන් ගෑස් කියන්නේ අර්බුදයෙන් අර්බුදයට යන අර්බුදයක්. අපේ රටේ වර්තමානය තුල නිර්මාණය වන අර්බුද තවත් අර්බුදයකින් අර්බුදයට ගමන් කිරීම ඉතාම අර්බුදකාරී තත්ත්වයක්. ගෑස් අර්බුදයත් ඒ වගේ. තාම ගෑස් සිඟේ අවසන් වෙලා නැහැ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පැය ගණන්, දවස් ගණන්, සති ගණන් බලාගෙන ඉඳලා පෝලිම් වල ඉඳලා ගෑස් එකක් ගත්තත් දැන් මේ ගෑස් එක ගෙදරට යන එක ප්‍රශ්නයක් වෙලා. ජනතාවගේ හිතට විශාල බයක් ඇති වෙලා තියෙනවා ගෑස් එකක් ගෙදර අරන් ගිහිල්ලා මොකටද නිකන් ඉල්ලගෙන කන්නේ කියලා.
पसुगे आसन्न दिन किहिपे तुले सिदुवीम हयक पमन वार्ता वी तिबेनवा गैस खांदुवीम निसा सिदु इथा बर्रपतल अनतुरु संबंधेन मे अतरतुर कल्पिटिय दलुव प्रदेशये निवसकत गैस खांदुवीमक पिलिबंद पुवतक वार्ता उना देन गैस एकक दकिन्ने जनताव बोम्बयक विदिहट मे अतरतुर देशपालन वेदिकावेन अहेन कथावक बवट पत्तुने मे अनतुरु वलट प्रधान हेतुव गैस संयुतिय वेनस किरीम बबई හැබැයි ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් නම් පවසන්නේ Tamanගේ සංයුතියේ කිසිම වෙනසක් සිදු කරලා නැහැ කියලා. ඒ වගේම ගෑස් සිලින්ඩර් නම් මේ වෙනකන් කිසිම එකක් පුපුරලා නැහැ කියලත් ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කරන උපකරණවල ඇති දෝෂ නිසා මෙවැනි තත්ත්වයන් ඇති වුණා කියලයි ගෑස් සමාගම් දෙක කියන්නේ. කොහොම වුණත් මේ පිළිබඳව දිගින් දිගටම ජනතාවගෙන් පැමිණිලි ලැබීම සහ දේශපාලන පක්ෂවලින් එල්ල වූ බලපෑම් හමුවේ මේවන විට ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීම ආරම්භ වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරන්නේ දිස්ත්‍රික් කිහිපයේ නියදී ලබාගෙන ගෑස් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවරගෙන ඇති බවයි මේ ගෑස් අනතුරු සිද්ධ වුණත් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම අනෙකුත් ප්‍රමිතිය ආයතනය වැනි ඒ රාජ්‍ය ආයතන සඳහන් කළේ මේ ගෑස් අනතුරක් සිදු වෙලා තිබෙනවා නමුත් ගෑස් සිලින්ඩරේ පුපුරා යාමක් මොනම ආකාරයකටවත් සිද්ධ වෙලා නැත කියන එකයි විශේෂයෙන්ම කණජ දින නිදික සංස්ථාවට අපි සෑම්පල් දෙකක් පමණක් අපි ලබා දුන්නා ඒක එක්සැම්පල් එක ඒ වார்த்தාව පරිභෝග අධිකාරියට ලබා දීලා තිබෙනවා අනෙක් සාම්පලෙත් ඒ වார்த்தාව ලබා දීමට කටයුතු කරලා තිබෙනවා නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගත හැකි ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද නීතිමය වශයෙන් යම් යම් එවැනි සංශෝධන අවශ්‍යයන් ඒව ගෙනීමටත් ඒ වගේම ප්‍රමිතිය පැත්තෙන් තවදුරටත් ඒ ප්‍රමිතිය සංශෝධන සිදුවිය යුතු නම් ඒ ප්‍රමිති සංශෝධනය කිරීම සඳහාත් ඒ අවශ්‍ය තාක්ෂණික මේ උපදෙස් අනුව අපි ඉදිරියේදී කටයුතු කරනවා ඒ වගේම ප්‍රමිති ආයතනයටත් අපි යොමු කරනු ලබනවා දැනට ගෑස් සම්බන්ධව පළ කරලා තිබෙන ප්‍රමිතීන් වලට අනුවද ඒ සෑම්පල් වල ගෑස් තියෙන කියලා පරීක්ෂා කරලා අපට වාර්තා කරන්න. ඒ වගේම තව දුරටත් දිස්ත්‍රික් මට්ටමිනුත් අපි සෑම්පල් ලබාගෙන විශේෂයෙන්ම කණජ දෙල් නීතිගත සංස්ථාවටත් ඒ වගේම දැනට රජයේ අනුමත පරීක්ෂණ ආයතන වලටත් රසායනාගාර වලටත් තවත් සෑම්පල් අපි ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම යම් කිසි ආකාරයක ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳපොළට ලබා දීලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සමාගම් වලට විරුද්ධව රටේ පවතින නීති අනුව ක්‍රියාමාර්ග ගැනීමටත් අනිවාර්යයෙන්ම අපි පසුබට වෙන්නේ නැහැ. ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳපොළට නිකුත් වී ඇතිනම් ඒ සඳහා නීතිමය පියවර ගන්නට සූදානම් කියලායි අමාත්‍යවරයා පවසන්නේ. ඊයේ දවසේ තොරතුරු ලැබුණේ හවස 5 වෙනකොට අපේ රටේ ගෑස් වල තත්ත්වය කොහොමද කියලා වාර්තාව ලැබෙනවා කියලායි. හැබැයි මේ වෙනකන් ඒ වාර්තාව නම් ලැබිලා නැහැ. ගෑස් සම්බන්ධයෙන් කටයුතු කරන ඇතම් පාර්ශව චෝදනා කරන්නේ අපේ රටේ ගෑස් පරීක්ෂා කරන්න ඔච්චර කාලයක් ගත වෙන්නේ නැහැ පැය කිහිපයයි ගත වෙන්නේ කියලා. එහෙමනම් මේ ගෑස් පරීක්ෂා කිරීම පිළිබඳවත් ජනතාවට ප්‍රශ්නයක් මතුවීම නම් වළක්වන්න බෑ. ගෑස් අනතුරු වලින් ජනතාව බේරා දෙන ලෙසට ඉල්ලා දේව කන්නලව්වක්ද සිදු කර ඇති පුවතක් සියත ප්‍රවෘත්ති අපට වාර්තා වුණා. ගාලු දිස්ත්‍රික් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ කැඳවුම් කරු ජගත් ආනන්ද මහතා මේ සංවිධානය කළා. ගෑස් සිලින්ඩරයක් සීනිකම දේවාලට රැගෙන විත් පඳුරක් ගැටගසා දේව කන්නලව්වක් සිදු කළා. මේ දේවල් දේවාලට බාරයක් වුණා. රටේ සමස්ත ගෑස් පරිභෝජනය කරන කීරම ගෘහණියන් ආරක්ෂා කරලා දෙන්න කියලා මේ අනුව පේන්නේ ගෑස් අර්බුදයේ වගේම බැඳුණු ගෑස් අනතුරු අද රටේ ප්‍රධාන පුවතක් වගේම ඊටම අනතුරුදායක තත්ත්වයක් ජනතාවට උරුම කරලා දීලා සමාජ මාධ්‍ය තුල ගෑස් ගැන අද පළ වෙන්නේ මේ වගේ අදහස්. දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රොන් වෛරසයට මුහුණ දීමට දැනට භාවිත කරන එන්නත් ඔරොත්තු නොදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයට සැකයක් මතුවී ඇති බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. මෙම වෛරසයේ පැතිරීම 500 ගුණයකින් වේගවත් බවයි ඇය ප්‍රකාශ කරන්නේ. දීර්ඝ කාලයක් ව්‍යාප්ත වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ලෙස කනස්සල්ලි වෛරසයේ හෙවත් ඔමික්‍රොන් වෛරසය දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගන්නා. මෙම වෛරසය ආසාදනය වූවන් ලොව රටවල් රැසකින් හමු වී තිබෙනවා. දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් මෙම ඔමික්‍රොන් වෛරසයට මුහුණ දීමට ශ්‍රී ලංකාවද සූදානම් වෙමින් සිටින බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හමු වූ
ඔමික්‍රෝන් වෛරසය හඳුනා ගැනීමට අවශ්‍ය ජාන විශ්ලේෂණ තවදුරටත් වේගවත් කර ඇති බවයි. ඔමික්‍රෝන් නම් කොවිඩ් නවතම ප්‍රභේදයේ එස් ජානේ ආශ්‍රිතව විකෘතිතා 30ක් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ දැනට භාවිත කරන එන්නත් මෙම නව ප්‍රභේදයට ඔරොත්තු නොදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සැක පළ කරන බවයි. මේ අවස්ථාවේදී අපිට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර සිටිනවා අලුත් ප්‍රභේදයක් ඔමික්‍රෝන් කියන මේ ප්‍රභේදය B11529 කියන ප්‍රභේදය කොවිඩ් වෛරසයට අදාළව කොරෝනා වෛරසයක් යලි විකෘති වීමක් බොහෝ විකෘති වීමක් සම්බන්ධව යලි ඇතිවීමක් සම්බන්ධව මේ අලුතෙන් එන ප්‍රභේදයේ විකෘති වීම විශාල ප්‍රමාණයක් තියෙන බවත් ඒ විකෘති වීම වලින් අපි එන්නත් සම්බ ඇති කරන්නේ බොහෝ වෙලාවට වෛරසයේ මේ S ප්‍රෝටීනය කියන මේ කොටසට මේ S ප්‍රෝටීනයේ බොහෝ විකෘති වීම ඇති බවත් අපිට මේ අවස්ථාවේදී දැනුවත් වෙනවා ඒ අනුව මේ අලුත් ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් පැතිරීමේ අවදානමක් තියෙන බවට මේ අවස්ථාවේදී සැක පහළ වෙලා තියෙනවා ඒ වගේම මේ අලුත් ප්‍රභේදයට අපි අතර දැන් භාවිතා කරන ඉන්නත් වල ඵලදායකත්වය සම්බන්ධව සැක පහළ වෙමින් පවතිනවා ඉතාමත් වේගයෙන් මේ ප්‍රභේදය පැතිර යන නිසා අපිට දැනටමත් තවත් රටවල් කීපයකටම මේක පැතිරලා තියෙන නිසා ශ්‍රී ලංකාවටත් මේක පැතිර යීමේ අවදානමක් පවතින බව තමයි මේ අවස්ථාව වෙන විට අපිට දැනුවත්ව සිටින්නේ ලබා දී තියෙන ඉන්නත සෑම කෙනෙක්ම උපරිම වශයෙන් භාවිතා කිරීම මේ අවස්ථාවේදී ඉතාම වැදගත් බව අපි අවධාරණය කර සිටිනවා වෛරසය ගැන බොහෝ දේවල් තාම නොදැනුවත් බවක් තියෙනවා මේ වෛරසය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා 500 ගුණයකින් පමණ වේගයකින් බෝ වෙන පැතිරෙන බවක් තමයි මේ අවස්ථාව වෙන විට සඳහන් වන්නේ මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට ඒම වළක්වීමට පුළුවන් වේ කියන එක ගැන අපිට ලොකු විශ්වාසයක් නැහැ. ඉතින් මේ අවස්ථාවේදී අපි හැසිරෙන්න ඕනේ ආකාරය ගැන තමයි අපි මේ අවස්ථාවේ සඳහන් කර සිටියේ. මේ අතර ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 700 සීමාව ඉක්මවා වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 718ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 561777ක් දක්වා ඉහළ ගොස් එමෙන්ම තවත් කොවිඩ් මරණ 20ක්ද ඊයේ වාර්තා වුණා. එම මරණ අතරට කාන්තාවන් 7 දෙනෙකු සහ පිරිමි පුද්ගලින් 13 දෙනෙකු ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14278ක් ලෙසයි. මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබූ දහම් පාසල් අද යළි විවෘත කෙරුණා. දහම් පාසල් විවෘත කළද අද දින සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. නොවැම්බර් 24 වනදා දකුණු අප්‍රිකාවෙන් මෙම නව කොවිඩ් වෛරස ප්‍රභේදය හඳුනා ගනු ලැබුවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නව වෛරස ප්‍රභේදය ඔමික්‍රෝන් නැතහොත් කනස්සල්ලේ වෛරසය ලෙස නම් කළා. ඒ සමගම ශ්‍රී ලංකාවද ඊයේ දකුණු අප්‍රිකානු රටවල් 6කට සංචාරක සීමා පැනවුවා. මේ අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ටිවානා, ලෙසතෝ, එස්ටිවානි යන රටවල් ඊට අයත්. මේ අතර සමස්ත ලෝකයේම නව වෛරස ප්‍රභේදය හේතුවෙන් කැළඹීමකට ලක්ව තිබෙනවා. ඒ අනුව ස්පාඤ්ඤ, අමරිකාව, බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය, කොලොම්බියාව යනාදී රටවල් ගණනාවකට දකුණු අප්‍රිකාවේ සිට සංචාරකයන් පැමිණීම තහනම් කර තිබෙනවා. එසේම මෙම වෛරසය පැතිරී ඇති රටවල සංචාරයද දැනට තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. නව වෛරසය පිළිබඳ අදහස් දක්වන විද්‍යාඥයින් පවසන්නේ කොවිඩ් මර්ධන එන්නත යනු කලිසම් සාක්කුවේ දමාගෙන ඇති මුදල් පසුම්බිය බවයි. කොවිඩ් වලින් ආරක්ෂා වීමට නම් මුඛ ආවරණය නැමැති කලිසම අනිවාර්යෙන්ම ඇඳගෙන සිටිය යුතු බවයි ලෝක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ජර්මනියේද නව වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණි ගුවන් මගින් 61 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. එම පිරිස දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි සිට ඇම්ස්ටර්ඩෑම් දක්වා පැමිණ තිබෙනවා.
රජයේ කාබනික පොහොර තීන්දුව නිසා පීඩා විඳි බඩිරිඟු ගොවීන්ට අද කබලෙන් ලිපට වැටෙන්නට සිදු වෙලා ඒ සේනා දළඹ උතුර යලිත් බඩිරිඟු වගාවට බලපෑම් එල්ල කරන්න පටන් ගැනීමත් සමගයි අපේ රටේ බඩිරිඟු වගාවට එල්ල වූ ප්‍රබලම පලිබෝධ හානිය බවට පත් උනේ සේනා දළඹ උවදුරයි සේනා දළඹුව බඩිරිඟු වගාව නැත්තටම නැති වෙන තරමට අපේ බඩිරිඟු වගාවන්ට හානි කළ අතර තවමත් සේනා දළඹුව නිසා සිදුවන වගා හානි සම්පූර්ණයෙන්ම නතර වෙලා නැහැ මෙවැනි පලිබෝධ උවදුරු වලට මුහුණ දෙමින් වගා කටයුතු සිදු කළ බඩිරිඟු ගොවියන්ට රජයේ විසින් ලබා දුන් කාබනික පොහොර අභියෝගය කොරේ පිටට මරේ බවට පත් උනා අවසානයේ රජයේ බඩිරිඟු ගොවියාට යූරියා පොහොර ලබා දෙන්න එකඟ වුණා. රජයේ යූරියා පොහොර ලබා දෙන්න තීන්දුව කරන විට බඩිරිඟු වගාවේ අස්වැන්න නෙලන කාලයක් කිට්ටු වෙලා. සමහර ගොවීන්ට තවමත් යූරියා පොහොර ලැබිලා නැහැ. ඉන්දියාවේ සිට ගෙන්නු නැනෝ පොහොර වගාවට යෙදුවා කිසිම ප්‍රගතියක් නැති බවයි ගොවීන් පවසන්නේ. මේක පූදිනවා. දැන් මේ ගහ බලන්නකෝ. මේ ගහ දැක්කම තමයි හිටෙව්වේ. පොර නැතුව තමයි මේ වගේ තත්ත්වයටපත් වෙලා තින්නේ. කොයිතැන තාවටම ලොකු පාඩුවක් තමයි මේ කරලා තින්නේ. ආ තාව නැතුව පොර දීලා කවද්ද මේව හදන්නේ? කොහොමද ගෙඩියක් කඩන්නේ මිනිස්සු මේ ආදායම් ගන්නෙ කොහොමද මේවලේ? බඩි උරුබකාව විනාශ වුණාම කොහොමද යන්නේ රත්තරම් බඩු උකස් තියලා ගෙවල් දරන උකස් තියලා මේවා කරලා තියෙන්නේ ඡන්දේ විතරද අපෙන් ඕන දැන් දියර පොර අක්කර හතරා මාරකට ගහලා විල අතර දවස් 15ක් වෙනා එකම මට්ටමේ දැනුත් ටැංකි 10ක් ගහලා ඉන්නේ අපරාධ සල්ලි ගොවියා වෙනුවෙන් කැප වෙනවා කියලා රජේ බාර ගත්තනම් ඒත් ඇයි ජනාධිපතිතුමනි ඒ දේ කරන්නේ නැත්තේ අද වෙනද කවද්ද මේවට පොර දාලා අපි මේකෙන් පළයක් ගන්නෙ තව දවස් 10ක් පැනනොත් මේ බහුණත මේ ගොවිතෙන් අපිට ඇති වැඩක් නැහැ ජනාධිපතිතුමනි වැඳලා කියන්නේ සතියක් ඇතුළත සාහනයක් ලබා දෙන්න ගහන තැලුත් නැහැ කොම කනවා දැන් ඔයි हानि උසද්දී කොරේ පිටට මරේ කියලා සේනා දළඹ උවදුරු නිසා බඩිරිඟු වගාව නැත්තටම නැති වුණොත් අත කන කරපවා උගස් කරලා වගාව කරන්න පටන් අරන් නිකම්ම අත පිහදා ගන්න බඩිරිඟු ගොවීන්ට සිදු වේවි කෘෂිකර්ම ඇමතිතුමනි බලන්න මේ පණුවදියා ඇයි මේකට විසඳුමක් නැත්තේ ඔබතුමාලා එස්පියාගෙන ඔබතුමාලා තුන් වේල කාලා බීලා හිටියාම හරිද අපි මිනිස්සු නේද ඔබතුමාලා පාර්ලිමේන්තුවේ ඉන්න කල් අපි බඩගින්නේ ඉන්න ඕනද सुनील तलगहगुड व्रंग आयतने व्रंगाभिषेक महाकलेली मंगल्य अद वीगमो अभय शेखराराम विहारस्थाने दी पेवत्तुना ප්‍රවීණ නර්තනාචාර්ය නාට්‍ය කලා විශාරද සුනිල් තල්ගහකොඩ මහතා සමග නිර්මලා තල්ගහකොඩ මහත්මිය මෙහෙවන සුනිල් තල්ගහකොඩ රංගායතනයේ පෙර අපරදිග නර්තනය මැනවින් ප්‍රගුණ කළ සිසු සිසුවියන් පිරිසකට වෙස්බැඳ පයින්පත් පළඳවා කලා ලොවට ප්‍රවිෂ්ඨ කරවීමේ මහා මංගල්‍ය අද දින පැවැත්ුණා රංගාභිෂේක මහකලේලි මංගල්‍ය ලෙස නම් කර තිබූ මෙම උත්සවය මීගමුව අබේසේකරාරාම විහාරස්ථානයේදී වත් පිළිවෙත් වලට මුල් තැනක් ලබා දෙමින් සම්ප්‍රදාන කුල ලෙස පැවැත්ුණා අවස්ථාවට මහා සංගරත්නයේ වැඩම කර සිටි අතර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ නියෝජනය කරමින් ජේෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරු මහතාද එක්ව සිටියා. එමෙන්ම ප්‍රදේශයේ ප්‍රබුන් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අපේ හෙළේ නර්තන කලාව ලෝකයටත් විශේෂයෙන්ම අනාගතයේ මෙවන දරු පරපුරට නර්තන කලාව ඉදිරිපත් කිරීම සඳහා මේ තල්ගහගොඩ නර්තන පරම්පරාවෙන් කරන මේ මහඟු කාර්යයට ඉදිරිපත් කිරීමට තමයි මම මෙතන පැමිණියේ. ඉතින් ආපහු සුබපතනවා මේ අලුතෙන් කලෙලි පසඳ මේ සියලුම නර්තන ශිල්පීන්. අත වශයෙන්ම අපි නාලිකාවක් ඇතුළේ මේ හෙළ කලාවට බොහොම අතිහිත දෙන නාලිකාවක්. මේ වගේ කාලෙක කොයිතරම් කරදර කලබල තිබුණත් මේ කොඹ කංකාරිය වගේ විතාමත්ම දීර්ඝ කාල සිට පැවතගෙන එන මේ වගේ කලා කොළේවල වලට විශේෂයෙන් මේ අපේ සම්ප්‍රදායට දිරිමත් කළ යුතු විශේෂම නායකයෙක් කියලා
ආක්‍රමණශීලී ජපන් ජබර හුඟම කලමැටිය දීවර වරාය අත්පත් කරගෙන තිබෙනවා. ජපන් ජබර ශාකයේ නිජ බිම නිවර්තන දකුණු ඇමරිකානු කලාපයයි. මේ ශාකය නිදහසේ පාවෙන ජලජ ශාකයක්. බීජ වලින් වගේම පඳුරු විදිහටත් ව්‍යාප්ත වෙන ජපන් ජබර ඉතා ශීඝ්‍රයෙන් ජලජ පරිසර පද්ධති වසා ගන්නවා. ජපන් ජබර සිය නිජ බිම ඇරෙන්න බොහෝ රටවල් ප්‍රමාණයක ඉතාම ආක්‍රමණශීලී විදිහට වර්ධනය වෙලා තියෙන ශාකයක්. ශ්‍රී ලංකාවට ජපන් ජබර හඳුන්වා දෙන්නේ 1900 ගණන්වල හොංකොං වලින්. මෙවන විට ජපන් ජබර ශ්‍රී ලංකාවේ වැව් විල්ලු වැනි ජලාශ්‍රිත ප්‍රදේශවල විශාල ප්‍රමාණයක ආක්‍රමණශීලීව ව්‍යාප්ත වී අවසන්. මේ නිසා ජලජ පරිසර පද්ධතිවලට වගේම මිනිසුන්ටත් අහිතකර බලපෑම් එල්ල වී තිබෙනවා. මේ කියන්නේ යන්නේ ඒ වගේ කතාවක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම කලමැටිය දීවර වරාය මේවන විට ජපන් ජබර වලින් වැසුණු ප්‍රදේශයක් වෙලා. මේ ආක්‍රමණශීලී ශාකය නිසා හුංගම කලමැටිය දීවරින්ට ඔවුන්ගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඉස්සර දවසකට සාමාන්‍යයෙන් දීවරෝරු බෝට්ටු 250ක් 300ක් දීවර කටයුතු වලට පිටවලා යන ප්‍රදේශයක් මේ. ඒත් දැන් මේ ජලාශ්‍රිත ප්‍රදේශයේ පුරාම ජපන් ජබර ව්‍යාප්තිය නිසා ජලමාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීමත් සමග දීවර බෝට්ටු ගමන් කරන්න බැරි තත්වයට පත් වෙලා. වරාය දැන් ඔක්කොම හදලා තියෙන්නේ. අදුකට මේ අර එහා පැත්තෙන් එන වතුරපාර සම්පූර්ණ කලපුවේදල එන වතුරයි ජබරයි ඔක්කොම එන්නේ මේ මේ වරාය ඇතුළට. එතකොට ආට පස්සේ අපිට මේ උරුවක් බෝට්ටුවක්වත් බාගෙන රස්සා යන දියන්න සම්පූර්ණ හෙට වෙනකොට සම්පූර්ණ මහ කන්දක් වගේ ගොඩ ගහනවා මේක. ඉංජිනේරු හදලා තියෙන්නේ අපිට ඕන හැටියට ඉංජිනේරුවන්ට ඕන හැටියට. කෝටි ගණනක් වියදම් කරලා වැඩ අවසන් කළත් හුංගම කලමැටිය දීවර වරායෙන් දැන් දීවරයින්ට නම් පළක් නැහැ. මේ නිසා දීවරයින් ඔවුන්ගේ ජීවනෝපාය කරගන්න බැරිව අසරණ වෙලා ඉන්නේ. තුවාල කැක්කුම තුවාල තියෙන මිනිහට දැනෙනවා වගේ මේ ගැටලුව දැනෙන්නේ හුංගම දීවරයින්ට විතරයි. හුංගම කලමැටිය දීවර වරාය සංවර්ධනය කරපු කිසිම බලධාරියෙක්ට මේ පරිසර ගැටලුව පේන්නේ නැහැ. ඒ නිසා අප වාර්තාකරු ඒ ගැන සියත අපට කිව්වා. අපිට මේ දැන් මේ රැකියාව කරගන්න බෑ. අපි නමුත් ව්‍යාපෘති නිලධාරී ඉංජිනේරුවෝ මේ කෑවා. ඒක කිව්වට කෙරෙන්නේ නෑ. මේ ඔක්කොම අරන් බැලුවම වැඩක් නෑ. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.